Pahugida India with Chandrayaan 3. Abhyavakashayaanaya Sandamata Sande Dakshina Drave Mrudu Godavayamak Siddhakala. Megana this with this Madhya Bohoma Atambarayin Tamai Katakali. Then me Pravurthiya this with this Madhya Vala Pradana Tanak Gannukuta Kene Kahanda Puluwaan Handara Gihila Mono Karanda. That's Namasya Ganangula Handara Gyanam Medi Das Visutune Handara Nwa Kene Ka Khajjad. අනික කොයි හඳේ ගිහිල්ලා කොඩිය ගහලා ෆොටෝ ගහලා ආවයි කියලා ඔය යානේ තව දුරටත් තියන්නේ ඕවා විනාශ වෙලා යයි කියලා වගේ කතා මිනිස්සු කියන්න පුළුවන් ඒ නිසාම සඳ ගමන අපිට නෙවෙයි ඉන්දියාව හඳට ගියපෙගේ උගත් පාඩම් කතා කරන්න පුළුවන් තත්වයක නෙවෙයි රටක් විදියට ඉන්නේ අපිට මේ මිනිස්සු යාපනයට යන්න බස් එකට කොහොමද සල්ලි හොයාගන්නේ කියලා 17 කල්පක කල්පනා කරන වෙලාවක ඉන්දියාවෙන් උගත් පාඩම් ගැන පොඩක් පැත්තකින් තියලා Sandagaman India, but a Kohoma the Vedagat Tenikilapuda, Katakaran Hitua. Loki Balavatek when Ratakata, make Arna meet a culling in a swinapula, Namut Mevela, Pavatina Tatva, Nick a local Balavatek when Ratakata Pradan washing Shaktimatartikatian. It passes Tavar Deshipal Nathian. It at Passe Balashaktiatin Shaktimatanakin. It passe Navaswagan inbuilt. ඒ රජය ප්‍රතිපාදන දෙදී කොයිතරම් බරක් තියනවද කියන කාරණය ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඊට පස්සේ තාක්ෂණය අතින් ඉහළ තැනක ඉන්න ඕන. ඒ වගේම ශක්තිමත් හමුදාවක් තියෙන්න ඕන. න්‍යෂ්ටික බලය අතින් උඩ ඉහළ තැනක ඉන්න ඕන. ඒ වගේම තමයි අභ්‍යවකාශයේ ජයගත් රටක් වෙන්න ඕන. ලෝකේ බලවත් රටවල් අතරට තමන්ගේ නම ගෙනියන්න. ඒ නිසාම සඳමත පාතබපු හතරවෙනි රට විදියට ඉන්දියාව ලෝකයේ ඉතිහාසයේ තමන්ගේ නම සනිටුහන් කරද්දී අපිට හිතුවා පොඩ්ඩක් අපි හිතුවා මේ 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 හඳ ගමන කොහොමද ඉන්දියන් කොඩියත් එක්ක පායන මේ හඳ කොහොමද ඉන්දියාවට වැදගත් වෙන්නේ කියලා ඉන්දියාවේ NASA හෙවත් ඉන්දියන් ස්පේස් රිසර්ච් ඕගනයිසේෂන් එක එහෙම නැත්නම් ISRO එක මුලින්ම ආරම්භ වෙන 1962 Vikram Sarabhai Yatate. It was said that Miss Hatatune Gulugulung Palavini rocket take a guan gata kernova, ekarla, Hatatune in the lava the panhak with the India to Puluan Venema Tamange Jatika Kodia Sandamata Taban. Me, Sandagamana Gana, social media, vala, Twitter, vala, Facebook, vala, YouTube, vala, etakota, TikTok, vala, Instagram, vala, mass media, vala, me, pravurthi vala, me, Indian Sandagamana Gana Kata Veddi. Make eka hetu aktamai, make a loke kisima ratak, Sande Dakshina Dravata Gihilane. Any Sam India Vatamai, Sande Dakshina Dravata Pathabu, Palavini Ratabata Patini. Ethanum Hata Gihila. මේ සඳගමන ගැන ප්‍රවෘත්ති වාර්තා වෙද්දී එක්තරා විශේෂ කාරණාවක් වැටි වැඩියෙන් උලුප්පා දක්වනවා අපි දැක්කා. ඒ තමයි මේ සඳගමනට ඉන්දියාවට ගිහිලා තියෙන මුදල වෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 78ක්. මේක ප්‍රධාන කාරණාවක් බවට පත් වෙන ඔය ස්පේස් රේස් එකේ ඉන්න ලෝක බලවත් රටවල් ලෝකේ බලවත් රටවල් මේ ස්පේස් රේස් එක වෙනුවෙන් තමන්ගේ රජයන් ප්‍රතිපාදන වෙන් කරනකොට ඉතා විශාල ප්‍රතිපාදන වෙන් කරනවා මේකේ වියදම වෙනුවෙන් සහ ලෝකෙත් මතයක් තියෙනවා හැදුණු මතයක් තියෙනවා මෙහෙම අභ්‍යවකාශ මෙහෙයුම් කියලා කියන අධික වියදමක් යන සෑහෙන මුදලක් යන සිදිදාමයක් කියලා නමුත් ඒ සියල්ල පස්සේ කළා ඉන්දියාව මුළු ලෝකයටම උදාහරණයක් සපයනවා නෑ එහෙම නෑ තාක්ෂණය තියෙනවා නම් වැඩ කරන මිනිස්සු ඉන්නවා නම් තිතට ඉලක්කමට මේ වැඩේ හරියට කරන්න පුළුවන් නම් එච්චර මුදලක් යන්නේ නෑ බලන්න අපිට හඳේ දක්ෂිණ ද්‍රවයට යන්න ගිය වියදම ඇමරිකානු ඩොලර් මිලියන 78යි කියලා ඉන්දියාව ලෝකයට හරි අපූර්ව ලස්සන උදාහරණයක් සපයනවා ඒ නිසාමයි ඉන්දියන් ගමනේ මේ කියන කාරණේ සුවිශේෂී විදියට ප්‍රධාන වශයෙන් මාධ්‍ය පුවා දක්වන්නේ එතන තහට කියලා දැන් ඉස්සර ලෝකෙ මේ ස්පේස් ස්පේස් ෆයිට් එකේ ෆයිට් එක තිබුණේම ආරක්ෂාව. ඊට පස්සේ යුදමය වශයෙන් වාසි ගන්න කොහොමද කියන කාරණා එක තමයි ඔය ලෝකෙ බලවත් රටවල් අතර මේ ස්පේස් ෆයිට් එක තිබුණේ. හැබැයි දැන් වර්තමානයේ වෙනකොට මේ කාරණේ පොඩ්ඩක් එහාට ගිහිල්ලා අභ්‍යවකාශය කියලා කියන්නේ අලුත් ආර්ථිකයක් නිර්මාණය කරන තනක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසාම කවුරුත් නොගිය මේ සඳේ දක්ෂිණ ද්‍රවයට ගියපු ඉන්දියාවේ මේ අභ්‍යවකාශ මෙහෙයුම මෙහෙයුමේදී ඉන්දියාවේ අරමුණු යම් යම් ප්‍රධාන කාරණා කිහිපයක් කෙරෙහි යොමු වේ කියලා විදේශ ප්‍රවෘත්ති වාර්තා පළ කරනවා. ඒකෙදි කියවන දෙයක් තමයි දැන් 2018 දී සයන්ටිස්ට්ලා තීරණය කරනවා සඳේ ද්‍රවීය ප්‍රදේශවල අයිස් තියෙනවා කියලා. ඒ
ප්‍රකාශය අයිස් ගැන නෙවෙයි. ඒ සොයා ගැනීම වතුර ගැනත් නෙවෙයි. එකෙන් කියවෙන දේ තමයි වතුර තියනවා නම් බලශක්තිය ඉන්ධන නිපදවා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට කියවෙන දෙයක් තමයි සඳමත ග්‍රැවිටි එක පෘථිවියේ ග්‍රැවිටි එකට සාපේක්ෂව 16යි. ඒ නිසාම මේ ස්පේස් ෆයිට් එකේ ඉන්න ලෝකයේ බලවත් රටවල් සඳමත බේස් එකක් හදන එක ගැනත් එළිය කතා බහක් තියෙනවා. ඒ නිසාම ඉන්දියාවත් මෙන්න මේ කියන කාරණේ සඳමත බේස් එකක් හදනවා කියන කාරණේ ගැන අවධානය යොමු කරයි කියලා කියනවා. මේ ඔය බේස් එකක් හදනවා ගැන කියනකොට දැන් ඉන්දියාව හඳේ බේස් එකක් හැදුවොත් ඉන්දියාවට හඳ අයිති වෙනවද කියලා ප්‍රශ්නයක් එනවා. නෑ එහෙම වෙන්නේ නෑ. 1979 මේ වෙනුවෙන් හරි අපූරු ගිවිසුමක් ඉදිරිපත් වෙනවා. ඒකට කියන්නේ මූන් ඇග්‍රීමන්ට් කියලා. ඒකෙන් කියවෙන්නේ කිසිම ස්ටේට් එකකට කිසිම පුද්ගලයෙකුට සඳ අයිති වෙන්නේ නැහැ කියලා. හැබැයි ඒකේ ඊටත් යට තියෙන hina යන කාරණේ වෙන්නේ මේ ස්පේස් ෆයිට් එකේ මේ ස්පේස් රේස් එකේ ඉන්න ලෝකේ බලවත් රටවල් කිසිම එකක් මේ ගිවිසුමට අත්සන් කරලා නැති එක. ඊටත් පස්සේ මේකේ ඊළඟට කියවෙන ඊළඟට ඉන්දියාව තමන්ගේ අවධානය යොමු කරයි කියන කාරණාවක් තමයි කැණීම් කටයුතු. විශේෂයෙන්ම මේ දක්ෂිණ ධ්‍රැවයේ කැණීම් කටයුතු සිද්ධ කරලා ඒ වගේ ඉන්දියාවට ලොකු වාසියක් තියෙයි කියලා විදේශ මාධ්‍ය ප්‍රවෘත්ති පළ කරනවා. ඉන්දියන් කොඩියත් එක්ක මේ පායන මේ හඳත් එක්ක ඉන්දියාව මොකද්ද මේ ලෝකෙට කියන කාරණේ ඇත්තරම හඳට යන එක ඒ තරම් නිකම්ම හඳට යෑමක්ද? ඉන්දියාවට මොකද්ද මේකෙන් ලැබෙන ප්‍රතිලාභය? ඇයි මේ මිනිස්සු මේ වගේ يعني ඉන්දියාව හඳට ගිය එක ගැන මෙච්චර කතා කරන්නේ? ඇයි කියන කාරණේ ගැන කතා කරොත් ඇත්තරම මේකෙන් ඉන්දියාවට තියෙන ආර්ථික ප්‍රතිලාභය ගැන කතා කරොත් තමන්ගේ රට ඇතුළේ තියෙන තාක්ෂණය, තමන්ගේ රට ඇතුළේ තියෙන ආර්ථික හැකියාව, ශක්තිමත් ආර්ථිකයක් තියෙන තාක්ෂණය අතින් ඉහළ තැනකින් ඒ දැනුම තිතට નિયમિત විදියට වැඩ කරන්න පුළුවන් සේවක පිරිසක් ඉන්න, ජනතාවක් ඉන්න රටක් විදියට තමන්ගේ නම ඒ විශ්වාසය ලෝකයක් තුලට ගෙනියන පණිවිඩය මේ සඳ ගමනත් එක්ක ඉන්දියාව ලෝකෙට ගෙනියන. ඊට පස්සේ අපි මිනිසුන්ගේ පැත්තට හැරුණොත් තමන්ගේ රට ගැන මුළු ලෝකයක් ප්‍රශංසාවෙන් ආඩම්බරෙන් අභිමාණයෙන් කතා කරනකොට ඒ රටේ මිනිසුන්ට තමන්ගේ රට ගැන ජාතියක් විදියට දැනෙන හැඟීම ඒ ආදරය ඔබ විශ්වාස කරලා කල්පනා කරලා බලන්න. අනාගත පරම්පරාවක් නිර්මාණශීලී වෙන්නත් ප්‍රගතිශීලී වෙන්නත් අලුත් අලුත් දේවල් සොයාගෙන යන්නත් කොයිතරම් ශක්තියක් පාරක් කපනවාද? ඒකත් එක්ක ඉන්දියාවට පුළුවන් වෙනවා තමන් මේ යන ගමන ශක්තිමත් අනාගත පරම්පරාවක් එක්ක අනාගතයේ දිහා බලාගෙන අනාගතයේ ගැන දරුණු ගණයේ හීන දකිමින් ඉන්න ශක්තිමත් පරම්පරාවක් එක්ක තමන් යන මේ ගමන තවත් වේගෙන් යන්න. ඒ නිසායි අපි මේක හඳුන්වන්නේ මේක නිකම්ම නිකං හඳට යෑමක් නෙවෙයි. තමන්ගේ රට ලෝකයේ තුල කොයි වගේ තැනකද ස්ථානගත වෙන්නේ, අනාගත ලෝකයේ රටක් විදියට ජාතියක් විදියට අපේ නම කොහෙද තියෙන්න ඕනි, මේ පොළවේද හඳේද අඟහරුවලද කොහෙද තියෙන්න ඕන කියලා තීරණය කිරීමේ ශක්තිය තියෙන්නේ ජාතියක් රටක් විදියට තමන් තුල කියන පණිවිඩය ඉන්දියාව එක්ක පායන මේ හඳ මුළු ලෝකයටම කියනවා. ඉන්දියන් හැබැයි මේ අර ඉන්දියන් කොඩි, ඇමරිකන් කොඩි, චීන කොඩි එක්ක පායන හඳවල් තියෙනකොට අපි හිතනවා හඳට යන එක නම් මොකද්ද? ඒ නිසා අපි ගියා රටක් ජාතියක් විදියට තවුතිසාවට. මේක ඇත්තම කාරණාව මේ ඔය එදා වේල ටුවර් කරන පාලකින් ඉන්න රටක් මේක. ඒ නිසා එදා වේල ටුවර් කරන පාලකයොයි කිසිම අනාගතයේ සම්බන්ධයෙන් හෙට දවස සම්බන්ධයෙන් දීර්ඝකාලීන සැනසුම් නැති විෂන් එකක් නැති නිලධාරීන් එක්ක මං කියන්නේ සඳ මිදුලට එනවා හැරෙන්න අපිට වෙන මොන බලාපොරොත්තුවක්ද? ඒ නිසා ඉන්දියන් කොඩියත් එක්ක පායන හඳ අපිට කියන්නේ නිකම්ම නිකං පණිවිඩයක් නෙවෙයි කියන කාරණය මතක තියාගන්න. ගිහින් එන්න නැවත හම්බෙමු.